ලක්තරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක් හොඳය මම නීතිඥ මනෝජ් නානයක්කාර මම දන්නේ ඊයේ දවස තුල අපි දකින්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ සහ මේ ආණ්ඩුවේ මර්ධනයේ තවත් ඉදිරි පියවරක් හැටියට අපි දකින්නේ එනිසා අපි දැක්ක මීට කලින් අවස්ථා ගන්නාවකදී මේ මර්ධනය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා දැන් පොලිසිය හිතාගෙන ඉන්නවා පොලිස් ආඥාපනතයි අපරාධ නඩු විධාන සංග්‍රහයයි දෙක එකතු කරලා අරගෙන මේ පාරට බහින මිනිස්සු පස් දෙනෙක්ට වැඩි පිරිසක් එකදැන එකතු වුණොත් ඒක නීති විරෝධී රැස්වීමක් කියන තැන ඉඳලා ඒක පොලිස් අධිකාරීවරයෙක්ගෙන් ඉහළ පොලිස් පරීක්ෂකවරයෙක්ගෙන් ඉහළ නිලධාරියෙක් ඒක ශබ්ද විකාශන යන්ත්‍රය පාවිච්චි කරලා ඇනවුන්ස් කරපු සැනින් එයාලා හිතනවා එයාලට බලයක් ලැබෙනවාය කියලා ඕනෑම පාගමනක් ඕනෑම විරෝධතාවයක් මර්ධනය කරන්න. අයිබෝම් පැහැදිලිව කියනවා ඔය කියන නීතිවලට එහා ගිය ශ්‍රේෂ්ඨතම නීතිය වෙන්නේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ නිසා මේ රටේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ බොහොම පැහැදිලිව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඇතුලේ භාෂණයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ඒත් එක්කම සමාගමේ නිදහස, මේ රටේ උනෑතලකට යෑමේ නිදහස, මේ සියල්ලක්ම මේ රටේ පුරවැසියන්ගේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊට අමතරව ඔය ආකාරයෙන්ම හැසිරෙන ගිය අවස්ථාවකදී මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරලා තියෙනවා ජනഘോഷා නඩුව හරහා මේ පවතින ආණ්ඩුවකට හොඳ කියනෝ වගේම පවතින ආණ්ඩුවක වැරදි අඩුපාඩු සම්බන්ධයෙන් විවේචනය කරන්න ඒ රටේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට අයිතියක් තියෙනවා කියන කාරණේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා කියනවා. ඒ නිසා අපි කියනවා මතක තියාගන්න වෙයි මේ පොලිස් නිලධාරීන්ට. මේක නැවත නැවත කියනවා. මේ කතාව දහස් වාරයක් අපි කියලා ඇති. හැබැයි මතක තියාගන්න අපි දකිනවා තරු ඇඳගත්ත මහත්තුරු පිරිසක් හැසිරෙන ක්‍රමේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපිට පේනවා ඔටුනු පැළඳගත්ත නිලධාරීන් පිරිසක් හැසිරෙන ක්‍රමේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ. හැබැයි අපි මතක් කළ දෙන්න කැමති එක දෙයක්. යන්න පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසයට. ආපහු හැරිලා බලන්න මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ ඉතිහාසය ගැන. ඔයිට වඩා රඟපු ඒස්පිලා, එස්එස්පිලා, ඩීඅයිජිලා. මේ රටේ පොලිස්පතිකම බලාපොරොත්තුෙන් හිටපු අය. මේ රටේ නියෝජ්‍ය පොලිස්පතිකම් ගන්න බලාපොරොත්තුෙන් හිටපු අය. මේ රටේ පොලිස් අධිකාරිවරු වෙන්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු වෙන්න පහිටපු දේශපාලඥයන්ට කත් ඇදපු මිනිස්සු මේ රටේ බන්ධනාගාරවල කල්දේරම් බතේ රස විඳලා තියෙනවා. ඇයි? ඒ තමයි තමන්ගේ අවශ්‍යතාවය පවතින දේශපාලඥයා ඉටු කරගත්තාට පස්සේ ඔය නිලධාරියාගේ පස්සට පයින් ගහලා තමයි එළියට දාන්නේ. ඕගොල්ලෝ උසාවිය වලට යනකොට සමහරක් විට ඕගොල්ලන්ට අසාධාරණයක් වුණොත් මේ තරුණ කණ්ඩායම් ඔබට වෙනච්ච අසාධාරණ වෙනු පෙනී දීවි. හැබැයි ඔබ වෙනුවෙන් ඔය එක ඉහළ නිලධාරියෙක්වත් එක දේශපාලන නායකයෙක්වත් එන්නේ නැහැ කියන කාරණේ බොහොම පැහැදිලි. ඒක මේ රටේ ඇත්තක් වෙලා තියෙනවා එකපාරක් නෙමෙයි සිය වාරකටත් වඩා වැඩි ගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න. එන මානව හිමිකම් නඩු වලට මූණ දෙන්න වෙන කවුරුත් නැති වෙවි. ප්‍රමෝෂන් ටික නැති වෙලා ඉන්නකොට, ගෙදරට වෙලා හූල්ලා හූල්ලා ඉන්නකොට ඔබේ පළඳින තරු නෙමෙයි අහසේ තරු තමයි ගණින්න සිද්ධ වෙන්නේ කියන කාරණේ බොහොම පැහැදිලිව තේරුම් ගන්න. ඊට අමතරව තේරුම් ගන්න ඕන කාරණේ තමයි අලුතෙන්ම ගහලා තියෙන ගැසට් පත්‍රය සම්බන්ධයෙන්. ඒ නිසා මේ ගැසට් පත්‍රයේ මත පිහිටලා මේ රාජ්‍ය රහස් සම්බන්ධයෙන් පනත මත පිහිටලා මේ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. එකක් තමයි ජනාධිපතිවරයා මේ මොහොතේ අමාත්‍යවරයා හැටියට තමාට නොමැති බලයක් ආරෝපණය කරගන්නවා. ඒක නීති විරෝධී. ඒක නීති විරෝධී. ජනාධිපතිට ඇමතිවරයාට බෑ මේ සම්බන්ධ නීති සම්පාදනය කරන්න. එහෙම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. ඒක ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අනිවාර්යයෙන්ම මේ රටේ ප්‍රශ්න කියනවා. ඒ කාරණේ හොඳින් මතක තියාගන්න. ඊළඟ කාරණේ තමයි මහාධිකරණයෙන් අප ගන්න කියලා කතාවක් නැහැ. පනත ගිහිල්ලා බලන්න 22 වෙනි වගන්තිය. බොහොම පැහැදිලි කියනවා මහේස්ත්‍රාත්වරයාට ඒ සම්බන්ධයෙන් අප ලබා දීමේ ප්‍රතිපාදන ඒ අදාළ පනත තුල තියෙනවා. ඒ නිසා මේ අපි කතා කරන්නේ 1953 අංක 32 දරන රාජ්‍ය රහස් සම්බන්ධ පනත. ඒ පනත පාදක කරලා ගහපු ගැසට් එකක් උපයෝගී කරගෙන ජනතාවගේ නිදහස
මේ ආකාරයෙන් සීමා කරන්න. තමන්ට පැන්නගෙන විරෝධේ මේ ආකාරයෙන් මර්ධනය කරන්න. තමුන්ට විරුද්ධ වෙන කොල්ල කෙල්ල ටික පාරට ආවම මේ ආකාරයෙන් හිරගෙවල්වල මාස ගණන් ලගින්න සලස්වන්න. අපි තමුන්ලට ඉඩක් ලබා දෙන්නේ නැහැ. සමස්ත නීතිඥ ප්‍රජාවම මේ මර්ධනයට විරුද්ධව නැගී සිටිනවා. නීතිය අනීතිකභාවයට ගෙනල්ලා නීතිය නවන්න හදන මේ ප්‍රයත්නය අපි දැඩි ලෙස හෙලා දකිනා විතරක් නෙමෙයි, ඒ සම්බන්ධ ගත යුතු ගත හැකි සියලු ක්‍රියාමාර්ග හෙටින් නැරඹෙන සතියේදී ගන්න අපි සූදානම් ඉන්නවා කියන කාරණේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.